අයිබෝන් කියලා පිළිගන්නව හැමෝම අපේ ගුරුතුමා YouTube channel එකට අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු තවත් කාබනික රසායනික පරිවර්තන කිහිපයක් සම්බන්ධයෙන්. ඒතොර අපි මේ වෙද්දි සම්පූර්ණ වශයෙන් කාබනික රසායනික පරිවර්තන 25ක් කතා කරලා තියෙනවා. ඒතොර ඔගලන්ට playlist එකට ගිහිල්ලා ඒ වීඩියෝස් බලලා මුල ඉඳන්ම කාබනික රසායනය ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි අද මුලින්ම කතා කරන පරිවර්තනය තමයි අපිට දීලා තිනවා බෙන්සීන්. එතකොට මේ බෙන්සීන් කියන සංයෝගය අපි පරිවර්තනය කරන්න ඕන බෙන්සීන් වලට කාබොක්සිලික් කාණ්ඩ දෙකක් සම්බන්ධ කරාම ලැබෙන ඵලයකට. එතකොට අපි එහෙමනම් මුලින්ම කරන්නේ මොකද්ද? බෙන්සීන් වලට දානවා ඇල්කයිල් ක්ලෝරයිඩයක් සමග නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් මාධ්‍යයේදී. එතකොට එතෙන්දි සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශයට ලක් වෙනවා. ඉලෙක්ට්‍රෝෆයිලේ වශයෙන් හැසිරෙන්නේ CH3CH2+ කියන ඉලෙක්ට්‍රෝෆයිලේ. එතකොට අපිට ලැබෙනවා එතිල් බෙන්සීන් කියන කාබනික ඵලය පළවෙනි පියවර ඉවර වෙනකොට. දෙවැනි පියවරේදී අපි එකතු කරනවා නැවත වාරයක් මෙතිල් ක්ලෝරයිඩ් සහ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ්. එතකොට එතන එම ප්‍රතික්‍රියාව සැලකුවොත් ඇල්කයිල් කරන ප්‍රතික්‍රියාව බෙන්සීන් වල, එම දෙවැනි පියවරත් අපි සැලකුවොත් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. එතකොට ඉලෙක්ට්‍රෝෆයිලේ වශයෙන් හැසිරෙන්නේ CH3+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය. මේ දෙවැනි ප්‍රතික්‍රියාවේ අපි ගත්තොත් එතිල් බෙන්සීන් කියන්නේ දුබල ඕතොපැරා යොමුකාරකයක්. එහෙනම් දෙවනුව පැමිණෙන CH3+ කියන ඉලෙක්ට්‍රෝෆයිලේ සම්බන්ධ වෙනවා ඕතෝ ස්ථානයට හෝ පැරා ස්ථානයට. එහෙමනම් අපි අවශ්‍ය කරන ඵලය ලබා ගන්න නම් පැරා ස්ථානයට තමයි මේ ඉලෙක්ට්‍රෝෆයිලේ සම්බන්ධ කරන්න ඕන. එහෙමනම් දෙවැනි පියවර ඉවර වෙනකොට අපිට ලැබිලා තියෙනවා එතිල් බෙන්සීන් වලට CH3 කාණ්ඩය සම්බන්ධ වෙච්ච කාබනික ඵලයක්. ඒතර තුන්වෙනි පියවරේදී, කියන්නේ අවසාන පියවරේදී අපි කරන්නේ මේ එතිල් කාණ්ඩය සහ මෙතිල් කාණ්ඩය ඔක්සිකරණයට ලක් කරනවා. අපිට ඒ සඳහා යොදා ගන්න පුළුවන් ප්‍රබල ඔක්සි හාරකයක්. එහෙනම් අපි යොදා ගන්නවා ආම්ලික මාධ්‍යයේදී KMnO4 පොටෑසියම් පර්මැංගනේට්. එතකොට පොටෑසියම් පර්මැංගනේට් එකතු කරාම අපි දන්නවා මේ එතිල් කාණ්ඩය සහ මෙතිල් කාණ්ඩය කියන ආදේශිත කාණ්ඩ දෙකම කාබොක්සිලික් කාණ්ඩය දක්වා ඔක්සිකරණයට ලක් වෙනවා. හොඳයි, එතකොට දෙවැනි පරිවර්තනයේදී අපිට නැවත වාරයක් බෙන්සීන් දීලා තියෙනවා. එතකොට බෙන්සීන් නයිට්‍රෝ මෙතිල් බෙන්සීන් බවට පරිවර්තනය කරගන්න ඕන. එහෙනම් අපි මුලින්ම කරන්නේ නයිට්‍රෝ බෙන්සීන් හදාගන්න ඕන. නයිට්‍රෝ බෙන්සීන් හදාගන්න අපිට පුළුවන් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සහ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය එකතු කරලා සෙල්සියස් අංශක 50 පමණ උෂ්ණත්වයකදී අපිට පුළුවන් නයිට්‍රෝ බෙන්සීන් හදාගන්න. එතකොට මේ ප්‍රතික්‍රියාවත් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව බෙන්සීන් සඳහා ඉලෙක්ට්‍රෝෆයිලේ බවට පත්වෙන්නේ NO2+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය. එතකොට පළවෙනි පියවර ඉවරුණාට පස්සේ දෙවෙනි පියවරදී අපිට තියෙන්නේ ඇල්කයිල් කරන ප්‍රතික්‍රියාව නයිට්‍රෝ බෙන්සීන් වල. අපි දන්නවා නයිට්‍රෝ බෙන්සීන් කියන්නේ මෙටා යොමුකාරක, කියන්නේ බෙන්සීන් වලය වික්‍රීය කරනවා. එතකොට එහෙනම් දෙවනුව පැමිණෙන ඉලෙක්ට්‍රෝෆයිලය සම්බන්ධ වෙන්නේ මෙටා ස්ථාන දෙකෙන් එකකට. එහෙනම් අපි දෙවෙනි පියවරේදී මෙතිල් ක්ලෝරයිඩ් සහ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් එකතු කරාම CH3+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය මෙටා ස්ථානයට සම්බන්ධ වෙනවා. අපේ තුන්වෙනි පරිවර්තනයේ සැලකුව තුන්වෙනි පරිවර්තනයේදීත් අපිට පියවර තුනක් තමයි යොදා ගන්න තියෙන්නේ. එතකොට පළවෙනි පියවරේදී අපි නයිට්‍රෝ බෙන්සීන් හදන්න ඕන. නයිට්‍රෝ බෙන්සීන් හදලා කලින් පරිවර්තනයේදී වගේම අපි එකතු කරන නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් සහ මෙතිල් ක්ලෝරයිඩ්, මේ ආකාරයට මෙතිල් ක්ලෝරයිඩ් සහ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් එකතු කරාම අපිට හම්බෙනවා මෙටා ස්ථානයට CH3 කාණ්ඩයක්. එතකොට අපි දන්නවා නයිට්‍රෝ බෙන්සීන් මෙටා යොමුකාරකයක් නිසා තමයි අපිට CH3+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය මෙටා ස්ථානයට සම්බන්ධ වෙන්නේ. එතකොට අවසාන පියවරේදී අපි කරන්නේ මේ CH3 කාණ්ඩයේ COOH කාණ්ඩයක් බවට ඔක්සිකරණය කරනවා. ඒ සඳහා අපිට යොදා ගන්න පුළුවන් ආම්ලික KMnO4. එතකොට ආම්ලික KMnO4 සැලකුවොත් එයා ප්‍රබල ඔක්සි කාරකයක් වශයෙන් තමයි හැසිරෙන්නේ. හතරවෙනි පරිවර්තනයේදී අපිට තියෙන්නේ කලින් පරිවර්තනවලදී කලා වගේම
අපි මුලින්ම මෙතිල් බෙන්සීන් හදන අපිට ඒ සඳහා යොදා ගන්න පුළුවන් මෙතිල් ක්ලෝරයිඩ් සහ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ අපි මේ හදාගත මෙතිල් බෙන්සීන් වලට එකතු කරනවා සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සහ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දී. ඒතොර අපි දන්නවා මෙතිල් බෙන්සීන් කියන්නේ දුබල මද ඕතපැරා යොමු කාරකයක්. එහෙමනම් දෙවනුව පැමිණෙන NO2 plus කියන ඉලෙක්ට්‍රෝෆයිල් සම්බන්ධ වෙන්නේ ඕත හෝ පැරා ස්ථාන වලට. නමුත් අපි ලබා ගන්න ඕන ඵලය අනුව අපි මේ NO2 plus කියන ඉලෙක්ට්‍රෝෆයිල් සම්බන්ධ කරන්නේ පැරා ස්ථානයට. ඊට පස්සේ අවසාන පියවරදී අපිට පුළුවන් මේ COOH කාණ්ඩයේ බවට මේ CH3 පත් කරන්න අපිට ඒ සඳහා යොදා ගන්න ඕන ආම්ලික KMnO4 ද්‍රාවණය. පස්වෙනි පරිවර්තනයේදී අපිට බෙන්සීන් දීලා තියෙනවා. එතන මේ බෙන්සීන් වලින් අපි මුලින්ම ඇසිටෝෆිනෝන් හදලා ඊට පස්සේ COOH කාණ්ඩයක් සම්බන්ධ කරන්න ඕන පැරා ස්ථානයට. එහෙනම් අපි මුලින්ම කරන්නේ ඇසිටෝෆිනෝන් හදන්න අපිට පුළුවන් අම්ල ක්ලෝරයිඩයක් වන CH3COCl සහ නිර්ජලීය AlCl3 කියන මාධ්‍ය යොදා ගන්න. එතකොට උත්ප්‍රේරකයේ වශයෙන් උත් හැසිරෙනවා මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඉලෙක්ට්‍රෝෆයිලේ බවට පත් වෙන්නේ CH3CO+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය. එතකොට අපි මේ හදන ඇසිටෝෆිනෝන් කියන සංයෝගය මෙටා යොමු කාරකයක්. මේ මෙටා යොමු කාරකයක් වන ඇසිටෝෆිනෝන් වලට අපි දෙවනුව එකතු කරොත් ඇලුමිනියම් ක්ලෝරයිඩ් උත්ප්‍රේරකයේ සහිතව මෙතිල් ක්ලෝරයිඩ් එයා ඇල්කයිල් කරනට ලක් වෙනවා. ඇල්කයිල් කරනට ලක් වෙලා මෙටා ස්ථානයට සම්බන්ධ කරනවා CH3+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය. එතකොට මේ විදිහට අපි මෙතිල් කාණ්ඩය සම්බන්ධ කරාට පස්සේ ඒ මෙතිල් කාණ්ඩය ඔක්සිකරණයට ලක් කරන්න පුළුවන් අපි කලින් යොදාගත්ත ප්‍රතිකාරකය, ඒ කියන්නේ ආම්ලික මාධ්‍ය KMnO4 යොදාගනිමින් අපිට පුළුවන් මේ CH3 කියන කාණ්ඩයේ COOH දක්වා ඔක්සිකරණයට ලක් කරන්න. 6 වෙනි පරිවර්තනයේදී අපිට නැවත බෙන්සීන් දීලා තියෙනවා. එතකොට මේ බෙන්සීන් වල හයිඩ්‍රජන් කෙනෙක් වෙනුවට අපි ඩියුටීරියම් පරමාණුවක් සම්බන්ධ කරගන්න ඕනේ. එහෙනම් අපි අනිවාර්යෙන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය මේ සඳහා යොදා ගන්නවා. එතකොට පළවෙනි පියවරේදී අපි මේ බෙන්සීන් අණුව බ්‍රෝමෝ බෙන්සීන් බවට පත් කරනවා. ඒ සඳහා අපිට යොදා ගන්න පුළුවන් Br2 වායුව සහ FeBr3 කියන උත්ප්‍රේරකය. නැතිනම් අපිට FeBr3 වෙනුවට යොදා ගන්න පුළුවන් යකඩ කුඩු. එතකොට මේ Br+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය තමයි බෙන්සීන් වලට සම්බන්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිලි ඉලෙක්ට්‍රෝෆිලික ආදේශිත ප්‍රතික්‍රියාවක් වශයෙන්. එතකොට අපිට ලැබෙනවා අවසාන වශයෙන් ප්‍රෝමෝ බෙන්සීන්. දෙවැනි පියවරේදී අපි කරන්නේ මේ සාදාගත් බ්‍රෝමෝ බෙන්සීන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් බවට පත් කරනවා. අපි සඳහා මැග්නීසියම් කුඩු සහ වියලි ඊතර් යොදා ගන්නවා. එතකොට අපිට ලැබෙනවා බෙන්සීන් සහ MgBr කියන ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. එතකොට 3 වෙනි පියවරේදී අපි කරන්නේ එහෙමනම් සජලීකරණ ප්‍රතික්‍රියාව. එතකොට අපිට යොදා ගන්න පුළුවන් සජලීකරණය සඳහා D2O හෝ DCl කියන ආම්ලික සංයෝග. හොඳයි, අපේ අවසාන පරිවර්තනයේ සැලකුවොත් මේ පරිවර්තනයේ ඇරෝමැටික් පරිවර්තනයක් නෙමෙයි. එහෙමනම් අපිට දීලා තිනවා බ්‍රෝමෝ ප්‍රොපේන් කියන කාබනික ඵලය අපි ආ පරිවර්තනය කරන්න ඕන මේ දීලා තියෙන කාබොක්සිලික් අම්ලයට. අදන අපි මුලින්ම කරන්නේ මේ බ්‍රෝමෝ ප්‍රොපේන් කියන ඵලය ද්විත්ව බන්ධනයක් සහිත ප්‍රොපීන් බවට පත් කරගන්න. ඒ සඳහා අපිට යොදා ගන්න පුළුවන් මධ්‍යසාරී පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට අපිට පුළුවන් HBr අණුවක් ඉවත් කරලා ප්‍රොපීන් සාදා ගන්න. පළවෙනි පියවර අවසානයේදී අපිට ප්‍රොපීන් ලැබෙනවා. එතන මේ සාදාගත ප්‍රොපීන් වලට අපි නැවත ද්‍රවීය HBr එකතු කරොත් මාකෝනිකොෆ් නීතිර අනුව හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා ප්‍රොපීන් වල හයිඩ්‍රජන් වැඩි කාබන් පරමාණුවට ද්විත්ව බන්ධනය. එතකොට Br සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් අඩු කාබන් පරමාණුවට ප්‍රොපීන් වල. එහෙමනම් අපිට මේ දෙවැනි පියවර අවසාන වෙනකොට ලැබෙනවා 2-bromoprophen කියන කාබනික ඵලය. එතකොට මේ ඇල්කයිල් හේලයිඩේට අපි එකතු කරොත් ඇල්කොහොලික පොටෑසියම් සයනයිඩ් අපිට පුළුවන් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න. එහෙනම් නියුක්ලියෝෆයිලේ වශයෙන් හැසිරෙනවා CN- CN- සම්බන්ධ වෙනවා Br- කියන නියුක්ලියෝෆයිලේ වෙනුවට. එහෙනම් මේ නියුක්ලියෝෆිලික ආදේශිත ප්‍රතික්‍රියාව අවසානයේදී අපිට ලැබෙනවා CH3CH3CN කියන
කාබනික සංයෝගය. එතකොට අවසාන පියවරදි අපිට තියෙන මේ සයනයිඩ් කාණ්ඩය COOH කාණ්ඩයක් බවට පත් කරන්න ඕනේ. ඒ සඳහා සජලීකරණ ප්‍රතික්‍රියාව තමයි අපි සිද්ධ කරන්නේ. එතන මාකෝනිකොෆ් නීතියට අනුව තමයි සජලීකරණය සිද්ධ වෙන්නේ. මේ CN කාණ්ඩය COOH බවට පත් වෙනවා. ඒ වගේම ඇමෝනියා වායු නිදහස් වෙනවා.